මිනිසුන් සහ සතුන් අතර විවිධ විවිධ අවස්ථාවල එකිනෙකට වෙනස් ආකාරයේ සම්බන්ධතා ඇති වෙනවා. ඒ අතර මිනිස්සු අතින් සතුන්ගේ ජීවිතත් සතුන් නිසා මිනිසුන්ගේ ජීවිතත් අහිමි වන අවස්ථා බොහෝමයි. අන්‍යෝන්‍ය සම්බන්ධතා නිසා මේ දෙපාර්ශ්වයටම වාසියත් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. මෑතකදී ජානමය වශයෙන් විකරණය කරන ලද සූකරයෙකුගේ හෘදයක් බද්ධ කරලා සාර්ථක ලෙස හෘද සත්කමකට මුහුණ දෙන්න ඇමරිකානු පුරවැසියෙක් සමත් වුණා ඔබට සමහර විට මතක ඇති. ඉතින් මේ විදිහට මොහොතින් මොහොත වෙනස් වන සම්බන්ධතා එක්ක තව අවුරුදු 2000කින් පෘථුවේ ඉන්න බුද්ධිමත්ම ජීවීන් කොට්ටාෂය කියලා හිතන් ඉන්න අපි සතුන්ගේ වහල්ලු බවට පත් වෙනවා කියලා කිව්වොත් ඒක ඔබට විශ්වාස කරන්න අමාරුයි. මේ කතාව අපි කියන්නේ හරියටම අවුරුදු 2000ක් අනාගතයට ගිහින්. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5021 අවුරුද්දේ ඉඳන්. රන්දන කියලා ආරාධනා කරනවා මේ විශ්මය දනවන අපූරු කතාවේ අවසානයේදී ව්‍යාදෘණීය විශ්ම ලෝකයත් එක්ක අදත් ඔබ කිසිදා නොඇසු අපූරු කතාවක් අපූරු විස්තරයක් දැන කියා ගන්න. හරියටම මේ අවුරුදු 2029 වසර කැප්ටන් ලියෝ ඩේවිඩ්සන් එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ඕබරෝන්හි ගගනගාමියෙක්. කැප්ටන් ලියෝන් ඔහුගේ කණ්ඩායමත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කටයුතු කරන්නේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විශේෂයෙන්ම පුහුණු කරපු වානරේ එහෙම නැත්නම් ඒප්ස්ලා පිරිසක් එකයි. ඒ අතරින් පෙරික්ලීස් කියන එක් වානරයෙක් ලියෝ එක්ක ඉතාම සමීපව වැඩ කරනවා. ඒ වගේම පෙරික්ලීස් මෙහෙයුම් වලදීත් විශේෂ දක්ෂතා දක්වන සත්වෙක්. මේ වෙලාවේ කැප්ටන් ලියෝ ඉන්නේ පෘථුවියේ ඉන්න තමන්ගේ පවුලයාත් එක්ක සුහද සාකච්ඡාවක. එකපාරම මුළු අභ්‍යවකාශ මධ්‍යස්ථානයම අඳුර වෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලක්ම දෝෂ පෙන්නුම් කරන්න ගන්නවා. මේ අමුතු ස්වභාවය නිසාම මධ්‍යස්ථානය තුළ ඉන්න සතුත් කලබලයට පත් වුණා. මේ මොහොතේ තමයි කැප්ටන්ව පාලක මැදිරියට කැඳවන්නේ. මේ තත්ත්වයට හේතු වෙලා තිබුණේ මධ්‍යස්ථානයේ දිශාවට ඇදලා එන විද්‍යුත් චුම්බක කුණාටුවක්. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව නම් පරීක්ෂාව සඳහා මුලින්ම යවන්න ඕනේ වානරයෙක්. ඔහු මාර්ගයෙන් තත්ත්වය ආරක්ෂිත බව තහවුරු කරගත්තොත් පමණයි ගගනගාමියෙකුට ඒ දෙසට යන්න අවසර ලැබෙන්නේ. ඒ අනුව කැප්ටන් ලියෝන්ට නියෝග ලැබෙනවා පෙරික්ලීසෝ පිටතට යවන්න. නමුත් ලියෝ මේකට කැමති වෙන්නේ නැහැ. එවිනුට ඔහු ඉදිරිපත් වෙනවා. ඒ අනුව අනෙක් පිරිසගේ දැඩි බලපෑම මත කැප්ටන්ට සිද්ධ වෙන අවසානයේදී පිළිගත් පටිපාටි අනුව වැඩ කරා. කුඩා කුටීරයක් තුළ හිඳුවන පෙරික්ලීස් යානයේ ඉඳන් කුණාටුව දෙසට මුදා හරිනවා. මිනිත්තු කිහිපයයි ගත වුණේ ඔවුන්ට දැනෙනවා කැප්සියුල් එකේ ගමනේ යම් වරදක් තියෙනවා කියලා. පෙරික්ලීස්ගේ හෘද ස්පන්දන වේගය චීග්‍රෙන් වැඩි වෙනවා. මිනිත්තු කිහිපයක් ඇතුළත පෙරික්ලීස් සමගම කැප්සියුල් එකත් අතුරුදහන් වෙලා යනවා. ඒ මොහොතේ තමයි කැප්ටන් ලියෝ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රධානීන්ගේ අනපවා නොසලකා හරින ලියෝ තවත් කැප්සියුල් එක නැගී යානෙන් පිටත් වෙනවා. පෙරික්ලීස්ගේ කැප්සියුල් එක යන්තම් පේන්න ගනිද්දිම කිසියම් වස්තුවක් ලියෝගේ යානය ගැටෙනවා. ඔහුට මධ්‍යස්ථානයෙන් ලැබුණු හැම සංඥාවක්ම ඉන් පසුව නැති වෙලා යනවා. එක්වරම ලියෝ සිටින කැප්සියුල් එක ඇදලා යන්නේ වෝම් හෝල් එකක් දෙසට. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෝම් හෝල් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉමු. වෝම් හෝල් එකක් එහෙම නැත්නම් අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් එකක් කියන්නේ අවකාශ කාලයේ අසමාන ලක්ෂ දෙකක් සම්බන්ධ කරන සමපේක්ෂණ ව්‍යුහයක්. ඒ කියන්නේ ස්පෙකියුලේටිව් ස්ට්‍රක්චර් එකක්. නමින් කියවෙන විදිහට ගත්තොත් මේ සංකල්ප පදනම් වෙන්නේ අයින්ස්ටයින්ගේ ශ්‍රේෂ්ඨ සමීකරණ මත. කොටින්ම කිව්වොත් මිනිස්සු විශ්වාස කරන වෝම් හෝල් එකක් කියන්නේ කාලය හරහා ගමන් කරන්න පුළුවන් එහෙම නැත්නම් කාලය හරහා ගමන් කරන්න භාවිත කරන උමකක් කියලා. මේ විදිහට ගත්තාම කැප්ටන් ලියෝ ගමන් කරන්නේ කාලය හරහා කියන එක ඔබට සරලවම වැටහෙන්නට ඕනේ. ලියෝගේ යානයේ පෙනුමෙන්ම පෘථුවියටම සමාන එක්තරා ග්‍රහලෝකයක් මතට කඩාගෙන වැටෙනවා. ජලාශයක් මතට යානය ගොඩබස්වන ලියෝ කොමරි අන්තමින් ජීවිතේ බේරගන්නවා. කැලේ පුරාම ඇවිදලා බලන ලියෝට මුලින්ම මුණ ගැහෙන්නේ කැලේ ඉන්න ස්වදේශිකයෙක් වගේ පේන මිනිසෙක්. මේ වෙලාවේ මේ ස්වදේශික මිනිසයාත් ඔහුගේ පිරිසත් තමන්ව ලුහු බැඳගෙන ඉන්න වානරෙන් පිරිසකින් බේරිලා දුවමින් ඉන්නවා. මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන එක පසුවට තියලා ලියෝත් මේ මිනිසුත් එක්කම දුවන්න පටන් ගන්නවා. මේ වානරයන් සාමාන්‍යයෙන් නෙවෙයි කියලා දැක්ක ගමන්ම ලියෝ තේරුම් ගත්තා. ඔවුන් ආරක්ෂක ඇඳුම් බැඳගෙන හිටියේ. මේ වානර රංචුව මිනිසුන්ට වඩා දියුණු පිරිසක් බව බැලූ බැල්මට ඔහුට පේනවා. මිනිසු බහුතරයක් මේ වානරයන් විසින් පැහැර ගත්තා. ලියෝ ඇතුළු පිරිසත් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ට කොටු වුණා. මිනිසුන් විසින් ඇදගෙන යන කූඩුවක් ඇතුළේ හිර කරලා තමයි ඔවුන් අරගෙන ගියේ. මේ අලුත් ලෝකේ හරිම වෙනස් එකක්. මේ සමාජය පාලනය කරේ මිනිස්සු වගේ ශිෂ්ටාචාර ගතපුණු වානරයන් විසින්. මිනිසුන්ව ගෙදරදොර වැඩ කරන සේවකයන් විදිහට සුරතලුන් විදිහටත් යොදාගත්තා. වානර පැටව් අල්ලගත්ත මිනිසුන්ට ගල් ගහන්න පටන් ගත්තා. හරියට අපේ ලෝකේ මිනිස්සු සතුන්ට පහර දෙනවා වගේ. ඊළඟට ලියෝට හමු වෙනවා ඇරේනම් වානර කාන්තාවක්. ඇය මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන වානර සමාජය තුළ මිනිසුන්ට සලකන කෲර විදියට විරුද්ධව කතා කරන කෙනෙක්. හැම සත්වයකටම එක වගේ සලකන්න කියලයි ඇරී වානර පැටවුන්ට අවවාද කරන්නේ. මේ විදියට පැහැරගෙන යන මිනිස් වහල්ලු ඊළඟට වෙලෙන්දෙකුට විකුණනවා. එතනදී ලියෝ දකිනවා වානර පැටියෙක් මිනිස් ගැහැණු ළමයෙක්ව හුරතලයට ඇති කරන මිලදී ගන්න විදිය. මේ විදියට මිලදී ගන්න ඇගේ සිරුරේ රත් කරපු යකඩයකින් සලකුණක් තියෙනවා. හරියට මනුස්ස ලෝකෙදී අර ගවයන් වගේ සත්තුන්ට මිනිස්සු සලකනවා වගේ. මෙතනදීත් ඇරී මැදිහත් වෙනවා.
ඇයි මිනිස්සු විදියට ඔවුන්ටත් අයිතිවාසිකම් තියෙනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලියෝ යකඩ පොල්ල තමන්ගේ අතට ගන්නත් ඇරීව ප්‍රාණ අපේට තියාගෙන වානරයන්ට තර්ජනය කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ වෙලාවේ ලියෝ ඇරීට රහසෙන් කියනවා තමන්ට පැනල යන්න උදව් කරන්න කියලා. මේ මොහොතේම ඩයනා නම් තවත් තරුණියක් පැනල යන්න උත්සාහ කළත් ඇයව නැවතත් වානරයන්ට මහ වෙනවා. ලියෝගේ ඩයනාගේ ජීවිතය බේරගන්න හිතාගෙන ඇරි ඔවුන්ට ඇයට විකුණන්න කියලා වෙලෙන්දාගේ නිල්ලනවා. වෙලෙන්දා මුලදී නම් ඒකට කැමති වෙන්නේ නැහැ. නමුත් පසුව වාසනාවකට වගේ ගනුදෙනුවට එකඟ වෙනවා. ඇරිගේ තාත්තා වාන්රේන්ගේ පාලන තන්ත්‍රයේ ඉන්න වැදගත් පුද්ගලයෙක්. ඒ වගේම ඔවුන්ගේ සමාජය ඇතුලේ ඉතාම ගෞරවනීය පුද්ගලයෙක්. ඔහු ඇයට දොස් පවරනවා මිනිස් වහලු දෙන්නෙක් තමන්ගේ නිවසට ගෙනාපු එක ගැන. ඔවුන්ගෙන හොඳ අවධානයෙන් පසු වෙන්න කියලා පියා ඇයට අවවාද කරනවා. මොකද තව මොහොතකින් ඔහු හමු වෙන්න විශේෂ අමුත්තෙක් පැමිණෙන්න නියමිත වෙලා ඉන්න හින්දා. විශේෂ අමුත්ත තමයි ජෙනරල් තේඩ් කියන්නේ. තේඩ් කියන්නේ චිම්පන්සි හමුදාවේ ප්‍රධාන අනදර නිලධාරියෙක්. තේඩ්ගේ අරමුණ තමයි මුළු වානර ශිෂ්ටාචාරයේම පාලන බලය තමන්ගේ අතට ගන්න එක. එතකොට වාන්රයන් කොහොමද මේ විදිහට ලෝකෙ පාලනය කරන්න ගත්තේ? කැප්ටන් ලියෝට තිබුණු ගැටලුවත් මේකමයි. ඩයනා කිව්ව විදිහට මේ ලෝකෙ අතීතයේ ඉඳන්ම පැවතලා තියෙන්නේ මේ විදිහට. කොමර මේ අතරේ අමුත්තන්ට සංග්‍රහ කරන්න බාර වෙන්නේ ලියෝට. සංග්‍රහ කරන අතරේ ලියෝ ඔවුන්ගේ කතාවට අහුම්කම් දෙනවා. තේඩ් කියන විදිහට වාන්රයන්ට වඩා වැඩි මිනිස්සු ප්‍රමාණයක් අශ්ලා කියන ග්‍රහලෝකය ඇතුළේ ජීවත් වෙනවා. සාකච්ඡාව අතරතුර ඇරි මිනිසුන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි කියන ඇගේ මතය ප්‍රකාශ කරනවා. නමුත් තේඩ් නම් මේකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. තේඩ්ගේ මතය වෙන්නේ ඇරිගේ මේ අදහස් ශිෂ්ටාචාරයේ පැවැත්මට ලොකු බාධාවක් වෙයි කියන එක. ඒ මොහොතේ තමයි ලියෝ සංග්‍රහය පිළිගන්වන්න කෑම මේසෙට එන්නේ. දෙවරක් නොසිතා තේඩ් ලියෝටත් හිරිහැර කරන්න පටන් ගන්නවා. ඒක ඉවසන්නම බැරි තැන ඇරි කෑම මේසෙන් නැගිටලා යන්න යනවා. තේඩ් කාලයක් තිස්සේ ඇරිට තමන් සමග විවාහ වෙන්න කියලා බල කරමින් තමයි ඉන්නේ. ඒ වුණත් තේඩ්ගේ මේ නපුරු අකීකරු ගතිගුණ නිසා ඇරි කොහොමටවත් මේ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. අමුතන්ගේ රැකෑමෙන් පස්සේ ලියෝවත් ඩයනවත් ආයේ කූඩුවක හිර කරනවා. නමුත් රාත්‍රියේදී ලියෝ සමත් වෙනවා කොමාරි කූඩුවේ දොර අරගන්න. ඔහුත් ඩයනත් අනෙක් මිනිස්සු පිරිසත් එක්ක පැනලා යනවා. හැබැයි මේ වෙලාවේ ඩයනා ඉතා දැඩිව කියා සිටින්නේ තමන්ට තවමත් වෙලෙන්ද ළඟ හිර වෙලා ඉන්න තමන්ගේ පවුලේ අය බේරගන්නේ නැතිව යන්න බෑ කියලා. ඒ නිසා ඔවුන් මුලින්ම කරන්නේ වෙලෙන්ද පොළට ගිහින් ඩයනාගේ පියාවත් අනෙක් පිරිසත් බේරගන්න එක. බේරුණු මිනිස්සු කැලෑව දෙසට ගමන් කරන අතරේ ඔවුන් අල්ලගන්න වානර සොල්දාදුවන්ට නියෝග ලැබුණා. මේ පිරිස මෙහෙවන්නේ නපුරු ජෙනරාල් තේඩ් සහ ඔහුගේ කනිෂ්ඨ සේවකයා කර්නල් ඇටාර්. පැනල යන අතරමඟදී පිරිසට ඇරීම මුණ ගැහෙනවා. ලියෝගේ දැඩි ඉල්ලීම නිසා ඇරීත් ඔවුන්ට උපකාර කරන්න එකඟ වෙනවා. කොමාරි ඔවුන් එක්තරා උමගක් හරහා පැනල යන සූදානම් වෙද්දී එතනට එන්නේ කර්නල් ඇටා. ඒ අවස්ථාවේදී මේ වෙනකොටත් දුර්වල වෙලා හිටපු ඩයනාගේ තාත්තා කර්නල්ව නවත්තන්න උත්සාහ කරනවා. මේ සටනේදී ඔහු අවාසනාවන්ත විදිහට මිය ගියත් ඔහුගේ ඒ කැපකිරීම නිසා අනෙක් පිරිසට බේරලා යන්න අවස්ථාවක් ලැබුණා. ලියෝ ඔවුන්ව අරගෙන යන්නේ තමන්ගේ යානය ගොඩබස්සපු ජලාශය ළඟට. මොකද ඔහු දන්න විදිහට වාන්රයන් වතුරට දැඩි බියක් දක්වනවා. වතුරට පනින ඩයනා කැප්සියුල් එක තුල තිබුණු බෑගයක් අරගෙන එනවා. ඒකේ තිබුණේ ලියෝගේ තුවක්කුවත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එක්ක සංඥා හුමාරු කරගන්න භාවිත කරන බීකන් එකකුත්. මේ උපකරණයට අනුව නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ග්‍රහලෝකයේ ආසන්නයේම පවතිනට ඕනේ. සමහර විට ඔවුන් ලියෝව හොයාගෙන එනවා වෙන්නටත් පුළුවන්. මේ මොහොතේම මුලින් ඔවුන් විකුණපු වෙලෙන්ද ලිම්බෝ මෙතනට කඩාවතිනවා. මිනිසු කිහිප දෙනෙක් පැහැර ගන්න තමයි උත්සාහ කරන්නේ. ෂනේන් ඔව් අල්ලගන්න ලියෝ තුවක්කුව පෙන්නලා ඔව් බය කරලා එතනම රඳව ගන්න. මොකද ඔව් එතනින් එළියට ගියොත් වානර සොල්දාදුවන් මේ පිරිස අනිවාර්යයෙන්ම හොයා ගන්න නිසා. මේ කලබල ඉවරුණාට පස්සේ ඔවුන් නැවතත් උත්සාහ කරන්නේ බීකන් එකට ලැබෙන සංඥා හඳුන ගන්න. මොකද ඒ හරහා තමයි ලියෝට නැවත පෘථුවියට යන්න මාර්ගය විවර වෙන්නේ. මේ අතර මේ නගරය ඇතුලේ වෙනම දෙයක් සිද්ධ වෙනවා. ජෙනරල් තේඩ් ඇරීගේ පියාගෙන් සම්පූර්ණ බලය ඉල්ලනවා මිනිසුන්ගේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඇත්තටම තේඩ්ගේ නියම අරමුණ ඒක නෙවෙයි. ඔහු සූදානම් වෙන්නේ මේ තත්ත්වයේ අවස්ථාවක් කරගෙන වානර ශිෂ්ටාචාරයේ සම්පූර්ණ බලය තමන් යටතට ගන්න. මේ වෙලාවේ ඇරීගේ පියා ඉන්නෙත් වැරදි වැටහීමක. ඔහු හිතන්නේ තමන්ගේ දුවව මිනිසු විසින් පැහැරගත්තා කියලා. කේන්ති නිසාම ඔහු තේඩ්ගේ ඉල්ලීමට එකඟ වෙනවා. මේ අතරතුරේදී තේඩ්ගේ පියා දැඩි ලෙස අසනීප වෙනවා. තේඩ් හදිසියෙම ඔහුව බලන්න යන්න සිද්ධ වෙනවා. ඔහු වෙනුවට ජෙනරල් ක්‍රූල් මිනිසුන්ගේ නවත්තන්න කටයුතු මෙහෙවනවා. තමන්ගේ පියා තමයි තේඩ් ගරු කරන සහ විශ්වාස කරන එකම පුද්ගලයා. මේ වයස්ගත වානරයා වර්තමාන පරම්පරාව නොදන්න කිසියම් රහසකුත් සංගවාගෙන තමයි ඉන්නේ. මේ රහස ඔහු තේඩ්ට හෙළි කරන්නේ මේ මොහොතේ. ඔවුන්ගේ ජාතියේ පළමු නායකයා හඳුන්වන්නේ සීමෝස් කියලා. සීමෝස්ගේ පැමිණීමට කලින් වානරයන් කියන්නේ ලෝකය පාලනය කරපු මිනිසුන්ගේ වහල්ලු. තේඩ් ඇත්තටම මුලින් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඔහුගේ පියා දිගටම තමන්ගේ කතාව කියාගෙන යනවා. ඕලංග මේතරම් කාලයක් සංගවල තිබුණු පරණ තුවක්කුවක් තේට්ට පෙන්නනවා. මේ මහලු වානරයා කියන විදිහට වානරයන්ගේ ශක්තියට වඩා මිනිසුන්ගේ තාක්ෂණය ගොඩක් බලවත්. ඔහු තවත් දෙයක් කියනවා. ඔහු සඳහන් කරනවා කලිමා නමින් හඳුන්වන කිසියම් ස්ථානයක් ගැන. පියා තේඩ්ගෙන් ඉල්ලනවා මිනිසුන්ට එතනට ළඟා වෙන කිසි ලෙසකින්වත් ඉඩ දෙන්න එපා කියලා.
කලීමා කියන්නේ සීමෝස්ගේ පූජනීය භූමිය. වානර ශිෂ්ටාචාරයේ නියම ආරම්භය ගැන විස්තර හැංගිලා තියෙන්නේ කලීමාවල. මිනිසු ඒක හොයාගත්තොත් ඔවුන් අනිවාර්යයෙන්ම නැවතත් වානර ශිෂ්ටාචාරය පරාජය කරලා ලෝකයේම බලය අල්ලගනිවි. මේ අතර මිනිසු කණ්ඩායම ලියෝත් එක්ක කලීමාවලට ළඟා වෙමින් ඉන්නේ. මොකද බීකන් එකේ සංඥාවලට අනුව ලියෝ විශ්වාස කරනවා ඔහුගේ කණ්ඩායම ඔහු එනකන් කලීමාවල බලන් ඉන්න බව. කලීමාවලට යන මාර්ගයේ ඔවුන් දකිනවා විශාල පමයක්. මේ පමයව නිර්මාණය කරලා තියෙන්නේ මිනිසුන් සහ වානරයන් බය කරලා පූජනීය භූමියෙන් ඈත් කරලා තියන්න. මේ එක්කම ඔවුන්ගේ ගමන නවත්තන්න හිතාගෙන වානරයන් මාර්ගය හරස් කරලා කඳවුරු බැඳගෙන කඳවුරු වෙත එන ජෙනරල් ක්‍රූල් හමුදාව මෙහෙවන්න පටන් ගන්නවා. ඉර බහැලා ගියාට පස්සේ ලියෝ තමන්ගේ තුවක්කුව පාවිච්චි කරලා වානරයන්ව මුලා කරන්න සමත් වෙනවා. ඊට පස්සේ ඔවුන් අශ්වයන් පිටේ නැගලා කඳවුරු වෙතට ළඟා වුණා. මේදී ඔවුන් සමත් වෙනවා මුළු කඳවුරටම ගිනි තියන්න. ඊට පස්සේ ඔවුන් සහ සීමෝස්ගේ භූමිය අතර තිබුණු එකම බාධකය වෙච්ච ගඟ තරණය කරන්නත් මිනිසුන්ට හැකියාව ලැබෙනවා. ටික වෙලාවකින් තේඩ් කඳවුරට පැමිණියත් ඔහුගේ හමුදාවට මිනිසුන්ව නවත්ත ගන්න බැරි වුණා කියලා දැනගත්තාම ඔහු ඉතාම කලබලයට පත් වෙනවා. පිරිස එක්ට්‍රස් කරන ඔහු ඔවුන්ට අණ කරනවා කඳු වැටි අනෙක් පැත්තේ ඉන්න සතුරන්ව සොයා ගන්න මෙහෙයුමක් පියත් කරන්න කියලා. අනෙක් පැත්තේ මිනිසු පිරිස රාත්‍රියේ වෙහෙස නිවාගෙන ඊළඟ දවසේ උදෙන්ම පූජා භූමියට ළඟා වුණා. මෙතනදී දකින දෙයින් ලියෝ පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඔවුන් සීමෝස්ගේ දේවල විදියට හඳුන්වන්නේ තමන් ආපු අභ්‍යවකාශ යානය ඕබරෝන් කියලා ඔහු හඳුනා ගන්නවා. යානයේ සටහන් කරලා තිබුණු කෝෂන් ලිව් ඇනිමල්ස් කියන පාඨයේ දූවිල්ලෙන් වැසි නොගිය අකුරු එකතු වෙලා තමයි කලීමා කියන නම හැදිලා තිබුණේ. හරි මේක විශ්වාස කරන්න නැහැ. මොකද ඔවුන් දන්න විදිහට මේ දේවාලයේ වසර දහස් ගාණක් තිස්සේ මේ භූමියේ පවතිනවා. ඕබරෝන් යානයේ බලගන්වලා තිබුණේ න්‍යෂ්ටික ශක්තියෙන්. ඒ බලශක්තිය තවමත් යානයේ ඉතිරි වෙලා තිබුණා. ඒ නිසා ලියෝට හැකි වෙනවා මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරලා යානයට වුණේ මොකද්ද කියලා හොයාගන්න. මෙතනදී තමයි ලියෝ වටහා ගන්නේ වෝම් හෝල් එක හරහා ගමන් කරද්දී ඔහු අවුරුදු ගාණක් කාලය හරහා ඉදිරියට ඇවිත් බව. ඒ කියන්නේ ඇත්තටම ඔහු දැන් ඉන්නේ 2029 අවුරුද්ද නෙවෙයි 5021 අවුරුද්දේ. ලියෝව හොයමින් ආපු ඕබරෝන් යානය මේ අශ්ලා ග්‍රහලෝකයේ මතර කඩන් වැටිලා ඒ අවස්ථාවේදී යානය තුල හිටපු වානරයන් එක්වරම නැවියන් පිරිසට පහර දෙන්න පටන් අරන් තියෙනවා. යානය තුල ගබඩා වෙලා තියෙන මේ විස්තරය අනුව ලියෝ දැන් ඉන්නේ තමන්ගේ සහෝදර නාවක පිරිසකෙන් පැවතෙන මිනිස්සු පරම්පරාවක් එක්ක. නැවත පෘථුවියට යන්න තිබුණු හැම බලාපොරොත්තුවක්ම මේ මොහොතේ ලියෝට අහිමි වෙනවා. යානෙන් පිටවලා යන ලියෝව වට කරගන්න මිනිස්සු කණ්ඩායම ඔවුන්ගේ මොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා වානරයන්ව පරාජය කරන්න තමන්ට නායකත්වය දෙන්න කියලා. ලියෝ හොඳටම දන්නවා තමන්ව ආක්‍රමණය කරන්න යන දහස් ගණනක් වානරයන් පරාජය කරන එක පහසු කාර්යයක් නෙවෙයි කියලා. හැබැයි මිනිස්සු තමන්ගේ අදහස අතාරින්න සූදානම් නැහැ. මේ වෙලාවේ ලියෝට හොඳ අදහසක් පහළ වුණා. තවම තෝබරෝ ඥානය තුළ න්‍යෂ්ටික ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ලියෝ කල්පනා කරන්නේ මේ ඉන්ධන භාවිත කරලා වානරයන්ට විශාල ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතිරි සියලුම පිරිසට යානයට මුවා වෙන්න උපදෙස් දෙන ලියෝ තමන් සමග පැනලාපු පිරිස පෙන්නලා වානරයන්ව උසිගන්වන්න කටයුතු කරනවා. මේ මොහොතේදී තමයි ලියෝ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරලා න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන්නේ. පළමු හමුදා කණ්ඩායමෙන් විනාශ වුණත් තේජ් සමග පැමිණි දෙවැනි කණ්ඩායම නැවත ඔවුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ශක්තියට අභියෝග කරන්න මිනිසුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මෙතනදී ලියෝසා තේඩ් අතර ඉතාම බිහිසුණු සරණක් ඇති වෙනවා. නමුත් එක්වරම ලියෝට හුරු පුරුදු විදිහේ යානයක් අවකාශය තුලින් මතුවලා භූමියට ගොඩ බසනවා. මේ යානයේ ඇතුළේ ඉන්නේ පෙරික්ලීස්. වෝම් හෝල් එකෙන් අතුරුදහන් වුණු ලියෝගේ වානර සගයා පෙරික්ලීස් ලියෝට වඩා කාලයේ මදක් ඉදිරියටයි තල්ලු වෙලා තිබුණේ. ඒ නිසායි ඔහුට ලියෝව හොයාගන්න වැඩි කාලයක් ගත වෙන්නට ඇත්තේ. පෙරික්ලීස්ගේ පැමිණීම වානර ප්‍රජාව හඳුනාගත්තේ සීමෝස්ගේ නැවත පැමිණීමක් විදිහට. ඔවුන් පෙරික්ලීස්ට ආචාර කරන්න පටන් ගන්නවා. මේ නිසා මිනිසුන් සහ වානරයන් අතර ගැටුමත් මොහොතකට නතර වෙනවා. මෙතනදී ඕබරෝන් ඥානය හඳුනාගන්න පෙරික්ලීස් හදිසියෙම ඒ දෙසට දුවන්න පටන් ගන්නවා. ඔහු පසුපස එන ලියෝව ලුහු බැඳගෙන එන ජෙනරලුත් යානය තුලට ඇතුළු වෙනවා. ජෙනරල් තේට අවශ්‍ය වෙන්නේ සීමෝස් විදිහට හඳුනාගෙන ඉන්න පෙරික්ලීස්ව විනාශ කරලා අශ්ලාර්වල සම්පූර්ණ බලය තමන් අතට ගන්න. හැබැයි ලියෝට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙතනදී ලියෝසා තේඩ් අතර නැවත සරණක් ඇති වෙනවා. මේ සරණ අතරතුරදී ලියෝගේ තුවක්කුව යානයේ පාලක මැදිරිය තුලට විසි වෙනවා. මේක ගන්න තේඩ් උත්සාහ කරද්දී ලියෝ කුටියේ ස්වයංක්‍රීය දොරටුව බහලා දානවා. තේඩ් ඊට පස්සේ ඒක ඇතුලේ හිර වෙනවා. ඒක දිගටම දොරට වෙඩි තියන්න ගත්තත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇත්තටම කවදාවත් අහලා නොතිබුණු වෙඩි හරකට ඔහු මේ මොහොතේ බය වෙනවා. ඔහු අවසානයේ පරාජය පාර ගන්නවා. අවසානයේ ලියෝ නැවත පෘථුවියට පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. මේ මොහොතේ ඔහු තමන්ගේ විශ්වාසවන්ත වානර සගය පෙරික්ලීස්ව ඇරීට බාර කරනවා. ඇරී පොරොන්දු වෙනවා ඔහු හොඳින් බලා ගන්න. පෙරික්ලීස්ගේ යානය මත නැගුණු ලියෝ කලින් විද්‍යුත් චුම්බක කුණාටුව හරහාම කාලය හරහා පිටිපස්සට ගමන් කරලා වොෂින්ටන් DC වලට යානය ගොඩ බසනවා. මේක තමයි කතාවේ උච්චතම අවස්ථාව. ලියෝ කාලයක් තිස්සේ දැකලා තිබුණු ලින්කන් ප්‍රතිමාව වෙනුවට දැන් එතන තියෙන්නේ ජෙනරල් තේඩ්ගේ ප්‍රතිමාවක්. පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයන්, ප්‍රවෘත්ති වාර්තාකරුවන් ආදී විශාල පිරිසක්
ලියෝගේ යානය වට කර ගන්න. පුදුමයට කාරණේ තමයි මේ හැම කෙනෙක්ම වාන්රයන්. මේ සිදුවීම අපිට මේ විදිහට පැහැදිලි කර ගන්න පුළුවන්. ලියෝ නැවතත් පැමිණලා තියෙන්නේ අවුරුදු කීපයක් ඉදිරියේ අනාගත කාලයකට. ලියෝගේ පිටත් වීමෙන් පස්සේ අශ්ලාර ග්‍රහලෝකයෙන් කොහොම හරි පිට වෙන තේන් ලියෝ ගමන් කරපු විද්‍යුත් චුම්බක කුණාටුව හරහාම ගෙයින් ලියෝට කලින් පෘථිවියට ළඟා වෙලා. පෘථිවිය ආක්‍රමණය කරපු තේන් මිනිසුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැන් පෘථිවිය පුරාම පැතිරලා තියෙන්නේ අශ්ලාර වගේම වාන්රයන් විසින් පාලනය කරන ශිෂ්ටාචාරයක් පමණයි. හරි. අපි දන්නවා ඔබට තියෙන ලොකුම ගැටලුව තමයි අපි මේ කියව කතාව ඇත්තටම අනාගතයේ පෘථිවියට වෙන්න යන දෙයක්ද කියන එක. තව අවුරුදු ගානකට පස්සේ පෘථිවිය පාලනය කරන්නේ වාන්රයන්ද? නොයෙකුත් නොයෙකුත් ප්‍රශ්න ඇති. ඇත්තටම ඔබත් දන්නවා මේක විද්‍යා ප්‍රබන්ධයක් පමණයි. මේ ප්‍රබන්ධය මුලින්ම නිර්මාණය කරන්නේ ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් වන පියර ලුයිස් බුල්. මේ විද්‍යා ප්‍රබන්ධ නවකතාව පාදක කරගෙන 2001 වසරේදී Planet of the Apes නමින් චිත්‍රපටයක් බිහි වුණා. මේ Planet of the Apes කියන ඇමරිකානු චිත්‍රපටයේ දැක්වෙන අපූරු කතාව තමයි අද විශ්ව ලෝකයෙන් අපි ඔබත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.